මම පොඩි කනගාටුවක් ඇති වුණා මහරගම හන්දියේ එනකොට බෝඩ් එක දැක්කම මරික්කාර මන්තුමා ඔය බෝඩ් එකේ අපේ ෆොටෝ එකක් පොඩ්ඩක් හරි තියෙන්න තිබුණා කියලා මට හිතෙනවා මම වැඩි දිනක් සමා වෙන්න අනුන්ගේ ආසනයක ආරාධිතයෙක් හැටියට හිටපු පළාත් සභා මන්ත්‍රී කියලා මාව දන්නෙත් නෑ මං හිතන්නේ ඔබතුමන්ලගේ කාර්ය මණ්ඩලේ මම කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් හැටියට ඔබතුමාගේ කාර්ය මණ්ඩලේ දන්නෙත් නෑ මම සජිත් ප්‍රේමදාස වැක්තුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හැටියට ඔබතුමා දන්නෙත් නෑ මට ලිපියක් ලැබෙනවා රොඩ්නි ෆ්‍රේසර් 455 වීරමාවත මගේ ජීවිතයේ පළමු වතාවට දේශපාලන අධිකාරියගේ මෙහෙම ලියුමක් කියවන ඔබතුමාගේ කාර්ය මණ්ඩලේ දන්නේ නැහැ අඩුම තරමින් අපේ වනතුරු මොනවද කියලා අපි හදා ගන්න ඕනේ අපි ආරාධිතයෝ නෙවෙයි මේකේ වෙන්න ඕනේ අපි ක්‍රියාකාරිකයෝ වෙන්න ඕනේ දේශපාලනේ කොයි වෙලාවෙ සමු ගන්නවද කියලා ඉන්නේ මට දේශපාලනේ සමු ගන්න කියලා මගේ ගෙදර කට්ටිය හැම්බෙලේ විඳන් කියලා මිත්‍රවරුනි මද තියාගන්න මහරගම් පන්නිබිඩියේ හන්දියේ තියෙන නර්සින් හෝම් එකට එහා පැත්තේ තියෙන තට්ටු ගානක ගොඩනැගිල්ල මගේ තිබුණු ගොඩනැගිල්ල සතර අධ්‍යාපන ආයතනයේ අපි ඒව පවා විකුණගෙන තමයි දේශපාලනේ කරේ අපි හැම කරගෙන ඇවිල්ලිවිල්ලා මෙහෙට ඇවිල්ලිවිල්ලා අපිට මේ දේශපාලන පරිසරය නිර්මාණය කරලා දෙන්නේ නැත්තම් මට නම් මේ දේශපාලන ඉන්නකේ තේරුවන්නේ මට මතකයි එක් වතාවක මරික්කාන් මන්තුමා ඔබතුමා දන්නේ මේ අතීතයේ ඔබතුමා දන්නේ 2014 න් පස්සේ මේක අපි මේකේ වැස්සේ 1990 ගණන් වලින්ද එක් වතාවක ආවා හිටපු ඉදිරියේ විජේසේකර මැතුවා විජේසේකර මහත්තයා ඡන්ද ඉල්ලපු ගමම්ම මිනිස්සු විශාල ප්‍රමාණයක් එකතු වුණා යත් එක්ක ඒකට එරෙහි වුණා කීප දෙනෙක් අන්තිම මොකද උනේ හේරෙහෙච්ච කීප දෙනාත් එක්ක පිරිසක් කැඩලා ගියා දිනේෂ් ගුණවර්ධනත් එක්ක මේ මහරගමට 75ක වැඩක් කරලා නැති දිනේෂ් ගුණවර්ධනට එකතු වෙච්ච ඒ කණ්ඩායම තාමත් අපිට ගලව ගන්න බෑ විජේසේකර මහත්තයාට බැරි වුණා කට්ටිය එකතු කරගෙන කට්ටියත් එක්ක යන විජේසේකර මහත්තයාත් මලා අද මේ වෙනකොට සමහරුන් ඈත් වෙලා ගිහිලා අපේ පක්ෂේ මම මේ බලමණ්ඩලයේ වගේනේ මම මේ විරුද්ධව කතා කරලාට වර්ධව හිතන්න එපා මගේ කටේ හැටියෙම තමයි අපි අවිස්සාවේල රැස්සියමක ඉන්නකොට මමයි නිවල් පිරිසු ඉන්නකොට ඇවිල්ලා එක්කෙනෙක් හක් ගාලා ලෑස්ති කරලා කෝල් එක රනිල් වික්‍රමසිංහ මහත්තයට නම් ගියා අන්න පළාත් සභා මන්ත්‍රී රොඩ්නි ෆ්‍රේසර්ුයි නිවල් පිරිසුයි සජිත් මහත්තයත් එතකොට සජිත් මහත්තයා නායකයා නේද අපේ එක්සත් ජාතික පක්ෂයේ හිටියේ දැනුම් දුන්නටක් ගාලා අම්මා දැන් බලනකොට විසත් නායක මහත්තයා එතුමා කෘත්‍යාධිකාරී මණ්ඩල සභික එතන ඉඳන් රැස්වීමේ අපි ඉන්නවයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැනුම් දුන්න එක්කනා කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකාද අර හැමතැනම ගිහිල්ලා කලාකාරයෙක් හැටියට කෑ ගහලා ඔක්කොම කරලා අපේ ජීවිත අපේ ආත්ම අපිට කෝපි කඩේ රඟපාන්න මට ඇත්තම ITN එක ඇතුළට යෑම තහනම් කළා මම හරි කනගාටු වෙනවා මම මේ විරුද්ධව ප්‍රකාශ කරන්න ඕන හිටියා හෝ නැත මොකෝ හිටියයි කියලා තිබ්බ මට වැරදුන්නේ නොහිටියයි කියලා මට ඇති ආර්ථික වාසියක් වෙන්න පුළුවන් මොකෝ මම මේ වෙනකොටත් බඩු බෙදනවා තවම බඩු බෙදල ඉවරයි තවම මම බඩු බෙදනවා මේ ඉන්න කීප දෙනා ගෙවල් වල මම මේ වෙනකොටත් බඩු අරන් ගිහිල්ලා ඒවා කරන පුද්ගලයෙක් ඇයි අපි සක්‍රීයව මේවට දායක කරගන්න බැරි ප්‍රධාන සංවිධායකතුමා ඇයි අපි මේවට දායක කරගන්න බැරි අපේ සම්පත් මේ මං අද මේ නොයෙන්න හිටියේ අපි තවත් යන්න නෑනේ මිනිත් අපි හිතනවා අපි දැන් අපි සවුත් උනේ හැමදාම බෞද්ධ බෙල්ට් එක කියලා නම් කරන නායකතුමා ඉඳන් කිව්වා this is the buddhist belt කියලා කිව්වා මම ඒ දිනක් තවන්න නැහැ එවනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි එකක් මට තියාගන්න ඕනේ මගේ අම්මා සිංහල මගේ අම්මා ඒකනායක මුදියාංශේලා මගේ ආච්චි ඒකනායක මුදියාංශේලාගේ බණ්ඩාර මැණිකේ අපි ආච්චි එන්නේ වලපනේ මං නුවරළි මං කිරිවිව්වේ සිංහල ගෑණියගේ තන්දෙකෙන් සිංහල ගෑණියගේ තන්දෙකෙන් කිරිවිලිවිල්ලා මම මහරගමට අකපයි කියලා කියනවා නම් මං කනගාටු වෙනා නායකතුමනි ඔබතුමාද මෙතන නැහැ මං ඔබතුමා ඉඳදී මේ කියන්න හිටියේ අපි කොහොමද අකප වෙන්නේ ඇයි අපි මගේ පවුල ඉන්නවා නායක හාමුදුර දෙනවක් අපි කොහොමද ඇයි එහෙම අකප වෙන්නේ එකක් තියෙනවා තිස්සත් නායක ඇමතුමනි මේකේ සංවිධායකකමක් ගන්නවා නම් එක්ක රෝයල් එකේ වෙන්න ඕනේ එක්ක නීතිඥයෙක් වෙන්න ඕනේ නීතිඥයෙක් එහෙම නැත්නම් රෝයල් නොගියොත් මේක අපේට එන්නේ තමයි මම මේ කතා කරන අවසාන කතාව වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි හිත් වේදනාවක් ඇති වුණා නම් මම සමාවයි දිනවා. ඉදිරියේදී වැඩ කිරීමේදී අපිටත් ආරාධනා කරලා නිමල් පිරිස් මන්තුමා මුණ ගැහිලා, අවේ ඉන්නවා රාහුල මන්ත්‍රීතුමා මුණ ගැහිලා, ලක්ෂ්මන් පෙරලා මුණ ගැහිලා, තව ওই වයස කට්ටිය ඉන්නවා ওই වයස කට්ටියන්ගේ ගෙවල් වලට ගිහිල්ලා අපි ඕගොල්ලෝ තරුණයෝ හැටියට ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා අපි ඉදිරියේදී මෙහෙම මෙහෙම අත්වැල් බැඳගෙන යමුයි කියලා යම් කිසි තීරණයකට එන්න. එහෙම නොවුනොත් ඉදිරියේදී මහරගම ආසනයේ කට්ටිය තීරණය කළොත් මහරගම ආසනයේ කට්ටිය තීරණය කළොත් මහරගම එකකට ඇරෙන්න ඡන්දෙ දෙන්නේ නැහැයි කියලා ඒ වුණොත් මම ප්‍රශ්නයක් කියනවා. අපිට හයිය තවම තියෙනවා හර්ෂද සිල්ලව අරගෙන මම ගියේ මහරගම අතියයි එයාට වැරුණා එයාගේ ආසනය ගන්න ඒ ප්‍රමාණය මම මහරගම අරන් දුන්නා හර්ෂද සිල්ලට ඕට්ටේට වඩා මහරගමේ නිසා මම ඉල්ලීමක් කරනවා යන ගමනක් ඕනේ මගුලක් තියෙනවා නම් අපිවත් එකතු කරගෙන යන්න අපි එපා නම් පක්ෂයේ විසින් අපි එලවලා දාන්න බොහොම ස්තුතියි මං සමුගන්න